අයිබෝවන්. අද මම කතා කරන්න යන්නේ මේ පැරණි මටබහන්න පිළිබඳව ඇයි අපි දැනගත යුත්තේ කියලා. Why do you study Asian pottery? පොටරි කියපුවාම ඕගොල්ලෝ හැමෝටම මතක් වෙන්නේ මොකද පුරාවිද්‍යාවත් එක්ක වළංකඩු සම්බන්ධයිනේ නේද? ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ගොඩක් අය කියනවා පුරාවිද්‍යාව නෙවෙයි වළංකඩු විද්‍යාව කියලා. එහෙනම් අපි කතා කරමු කොහොමද මේක මේ පිළිබඳව දැනගැනීම වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා සම්බන්ධ වෙන්න Wonder of History channel එක bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් දේවල් ඉගෙන ගන්න එකතු වෙන්න Wonder of History channel එකත් එක්ක. එහෙනම් අපි අද කතා කරමු කොහොමද මේ පොටරි නැත්තම් පිගම් බහන්න මැටි බහන්න කියලා කියනවනේ නේද? මේවා අපිට වැදගත් වෙන්නේ කියලා. අපි දන්නවා මේ මැටි පිඩක් අරගෙන මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළින් නිර්මාණය කරන ඉතා අලංකාරවත් මැටි බහන්න අපිට හඳුනා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අපි හැමෝම පොදුවේ දන්න දෙයක් මැටි බහන්න. ඉතින් මේ මැටි බහන්න ආරම්භ වුණේ අද නෙවෙයි. ඉතින් මේ මැටි බහන්න නිර්මාණය කිරීම ආරම්භ වෙන්නේ දැනට වසර ගානකට පසු. ඒ කියන්නේ අපේ ඓතිහාසික යුගයේ ආරම්භ වීමත් එක්ක මේ දේවල් ඉදිරියට පවත්වාගෙන එනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට පුරාවිද්‍යා කැණීමක් ගත්තොත් පුරාවිද්‍යා කැණීමේදී අපිට හම්බ වෙන්නේ මේ වළං කැබලිති. මොකද අපිට සම්පූර්ණ ඒවා හම්බ වෙන ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි මේවා කාලාන්තරයක් තිස්සේ පස් ස්තරවල තැන්පත් වෙලා කැඩිලා ගිය විවිධ හේතුන් මත මානව ක්‍රියාකාරකම්, සත්ව ක්‍රියාකාරකම්, පරිසර ක්‍රියාකාරකම් මේ දේවල් එක්ක මේවා කැඩිලා ගිහිල්ලා කැඩිච්ච කොටස් තමයි අපිට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට වැඩිපුරම හම්බ වෙන දේ තමයි මේ වළං කැබලිති. නැත්තම් මැටි බහන්න කැබලිති. ඉතින් මේක නිසා තමයි ගොඩක් අය කියනවා පුරා විද්‍යාවට වළං කටු විද්‍යාව කියලා. මොකද අපේ රටේ නම් ඒක හරියට පාවිච්චි වෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ පුරා විද්‍යා කැණි භූමියකින්, ගවේෂණ භූමියකින් අපිට වැඩිපුර හම්බ වෙන්නේ මේ වළං කැබලිති කෑලි. ඉතින් මං කිව්වා මේ පුරා විද්‍යාව කොහොමද අපිට වැදගත් වෙන්නේ කියලා නේද? එතකොට මේ පුරාවිද්‍යාවත් එක්ක මැටි බහන්ඩ සම්බන්ධය ගැන කතා කරද්දී අපිට මැටි බහන්ඩවල මේ කුඹල් මැටි බහන්ඩ නිර්මාණය කරන කෙනා අපි හඳුන්වනවා කුඹල්කරුවන් කියලා නේද? ඒක පොදු නාමයක්. ඊළඟට මේගොල්ලෝ මේ විවිධාකාරයේ මැටි පිඩක් අරගෙන නිර්මාණය කරලා මේක මැටි භාජනයක් බවට පත් කරලා වියලාගෙන ගිනි තබලා ඒක රත් කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක නිසා තමයි අපිට විවිධ වර්ගයේ මැටි බහන්න හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මැටි භාජන අපිට කියන්නේ විවිධ වර්ගයට අඳුර ගන්න පුළුවන් වෙන. එතකොට අපිට මේ ගොඩක් වෙලාවට අපි රත් වර්ණයෙන් දකිනවා. රත් වර්ණය සහ කාල වර්ණයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඇයි අපිට මේ මැටි බහන්න එතරම්ම වැදගත් වෙන්නේ? ඇත්තටම අපි කතා කරොත් මේ මැටි බහන්න මානව සමාජයේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන වටිනා පුරාවිද්‍යාත්මක කෞතුක වස්තුවක්. ඒකට හේතුව තමයි මේ ඉපැරණි ශිෂ්ටාචාරවල ආහාර තාක්ෂණය සහ දෛනික ජීවිත පිළිබඳව තොරතුරු දීමට මේ මැටි බඳුන් වල සාධක අපිට උපයෝගී කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි කතා කරොත් ඇයි අපි මේ මැටි බහන්ඩ නැත්තම් මේ අමංකෝණ විවිධාකාරයේ මැටි බහන්ඩ අපිට හඳුරා ගන්න පුළුවන් වෙනවා කියලා? එතකොට මේ කැබලි නැත්තම් අපි මේ දේවල් අධ්‍යයනය කරන්නේ ඇයි? එහෙනම් අපි බලමු අපි මේ දේවල් අධ්‍යයනය කිරීම තුළින් අපිට මොකද වෙන්නේ කියලා නේද? අපි මේ දේවල් අධ්‍යයනය කරන්නේ ඇයි කියලා කතා කරද්දී අපිට මේ මැටි බහන්ඩ තුළින් අපේ පැරණි සංස්කෘතිය අඳුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශිෂ්ටාචාරයන් සහ මේ එදිනදා ජීවිත පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන්න පුළුවන්.
පුළුවන් මේ මැටි බහණ්ඩ තුලින් කොහොමද මේ දේවල් ලබා ගන්න. ඒකට අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු කොහොමද මේ දේවල් අපි මැටි බහණ්ඩයක් දින ප්‍රධාන දේවල් හඳුනාගන්නේ කියලා. අපි ගත්තොත් අපි කාලානුක්‍රමිකව මේ දේවල් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ගත්තොත් අපි කියනවා මේක අනුරාධපුර යුගයේද, මේක පොළොන්නර යුගයකට, මේක මහනුවර යුගයේ නිර්මාණය කළා tie. මේ අපිට හම්බ වෙලා තියෙන සාධක අපි කාලානුක්‍රමිකව තියෙන පෙළගැස්වීම තුලින් අපි කියනවා මෙන්න මේ මේ යුගවලට මේවා අයිති කියලා. එතකොට මේ නිර්මාණ, එතකොට අපිට ගත්තොත් ප්‍රාග්ඓතිහාසික යුගයේ තියෙන හරිම ප්‍රාථමික නිර්මාණ වෙනවා. එතකොට ඒවා කාලෙන් කාලේ දියුණු වීම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ කුමල්කරුවන් නැත්තම් මේ වලන්නේ මැටි නිර්මාණ කරන අය අධ්‍යයනය කිරීම තුළින් පුරාවිද්‍යාඥයන්ට මේ කොහොමද මේ කාල නිර්ණය කිරීම සම්බන්ධව අපිට මේක කාල නිර්ණය කරන්න පුළුවන් කුමන කාලයට අයිතිද කියලා. ඊට පස්සේ අපිට වෙළඳ මාර්ග හරහා දැන් අපිට හම්බ වෙලා තියෙන ඕගොල්ලෝ කෞතුකාගාරයකට ගියොත් ඕගොල්ලොන්ට දැක ගන්න පුළුවන් වෙනවා දේශීය වගේම විදේශීය සාධකත් අපිට නැත්නම් මැටි බහණ්ඩත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් තුළින් මේ සංස්කෘතික හුවමාරුනේ කොහොමද අපේ ආහාර පුරුදු මොන ආකාරයෙන්ද තිබ්බේ, මේ සමාජ සංවිධානය සහ පැරණි සමාජයේ පැවති තාක්ෂණික දියුණුව වැනි පැතිකඩන් මේ හඳුනා ගැනීමේ හැකියාව අපිට මේ වලං කටු නැත්තම් මේ වලං කැබිලිටි පරණ වලං කැබිලිටි අධ්‍යයනය කිරීම තුළින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එතකොට මේ මැටි බහණ්ඩවල තියෙන විවිධ හැඩයන් අපිට අඳුරා ගන්න පුළුවන්. ඒ යම් කාර්යයන් සඳහා විවිධ කාර්යයන් සඳහා නිර්මාණය කර මැටි බඳුන් කාලානුක්‍රමිකව වෙනස් වෙලා තියෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවය මත අවශ්‍යතා සංකීර්ණ වෙනකොට මේ සංකීර්ණත්වයත් එක්ක විවිධ ආකාරයේ මැටි බහණ්ඩ නිෂ්පාදනය කරන්න යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි එතකොට මේ වගේ සැරසිලි සහ සංයුති අපිට අඳුරා ගන්න පුළුවන්. එතකොට මේ සංයුතිය වගේ දේවල් අඳුර ගන්න විවිධ විද්‍යාගාර පර්යේෂණ ආදිය කරලා මේ තුලින් කොහොමද මේ දේවල් ගත්තේ, මේ සඳහා නිර්මාණය කරපු මැටි මේ ප්‍රදේශයේම තිබ්බ ආවේණිකේවද නැත්නම් කොහෙන් හරි මේ දේවල් ගෙනාවද, ඒ දේවල් වලට කොහොමද මේ රත් කරේ, මොන වගේ උණුසුමකේ උෂ්ණත්වයකින්ද කියන දේවල් අඳුර ගන්න අපි විවිධ පර්යේෂණ සිද්ධ කරනවා. ඉතින් මේ වගේ දේවල් වලට තුලින් කොහොමද මේ බැටි බහණ්ඩ නිෂ්පාදනය කරේ කියලා හඳුනා ගැනීම සමාජයට වැදගත් වෙනවා. මොකද පැරණි සමාජයේ අපි අඳුනා ගැනීමේදී අපිට වලං කැබිලිටි නැත්තම් මේ පුරාවිද්‍යා ස්ථාන තුලින් හමු වෙන වලං කැබිලිටි ඉතා වැදගත් තැනක් ගන්නවා. ඉතින් ඒක නිසා පුරාවිද්‍යාඥයෝ මේ දේවල් අයින් කරන්නේ නැහැ. පුරාවිද්‍යාඥයාට වටිනා සාධකයක් තමයි මේ දේවල්. ඉතින් ඒක නිසා හැම හම්බෙන සාධකයක්ම, මොකද පුරාවිද්‍යා ස්ථානයකින් හම්බෙන හැම සාධකයක්ම ඉතා වැදගත්. ඉතින් ඒ දේවල් ආරක්ෂා කරන්න, ඒ දේවල් නියමිත ආකාරයෙන් ගවේෂණ කැණීම් ස්ථානයෙන් බැහැර කරලා ඒවා පර්යේෂණාගාරවලට යොමු කරන්න කටයුතු කරනවා. ඉතින් අපි හැමෝම මේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් අපි හැම දෙයක්ම අපි ආරක්ෂා කරගෙන අපේ පැරණි සංස්කෘතිය ඒ වටිනා වස්තුවක් අප මේ වලං කැබිලිටි කියන්නේ නැත්නම් බැටි බහණ්ඩ නිර්මාණය කියන්නේ. ඉතින් පුරා විද්‍යාඥයන්ට ඒ වගේම වැදගත්. ඉතින් පුරා වන් හැම වෙලාවෙම කියන පුරා විද්‍යාඥයා නෙවෙයි මේ දේවල්, අපි බාහිර සමාජයේ පුරා විද්‍යාඥයෝ අතලොස්සයි ඉන්නේ. නමුත් අපේ පොදු සමාජය තමයි මේ දේවල් පිළිබඳව දැනුවත් විය යුත්තේ, මේ දේවල් ආරක්ෂා කරන්න කොහොමද කියලා දැනගත යුත්තේ. ඉතින් එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් අලුත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙ අදට අවසන් කරනවා. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.